ஆகியதே கிம் හොරගම් කරලා කියන ගීතය නේ මේක මම මේ රයිට්ස් අරගෙන අපේ රොහාන් මම හිතන්නේ මේ සින්දුව කරේ එමෙන්ටේන්මන්ට්ස් වලට එම මම හිතන්නේ දැන් දීලා තියෙන මම හිතන්නේ ජෝතිපාල මහත්මයා ගායනා කරපු ගීතයක් ඒක සියලුම මේ අයිතිවාසිකම් අරගෙන මම දැන් මගේ හැඳින් මම කියලා තියෙන්නේ ඉතින් මමයි දැන් නීතිය ගැන සෑහෙන දන්නවානේ ඉදර කරන්න කලින් ඔක්කොම ටික හොයලා තමයි යන්නේ ඒක නිසා ඒක මේ අලුත් ගීතයක් මම හිතන්නේ මේ දැන් මේ ටික යනවා විවිධ channels වල අහා අපි අහමු සජීව ගීතනේ ප්‍රේක්ෂා අනිවාර්යෙන් මේගි කාටදයි දැන් මං එහෙම කාටද කියලා මේගි kaat dai megi kaat dai oba dannawa eti sita mage pidu heti sihive nonevati megi kaat dai දන්නවායි සිත මගේ පිදු හැටි සිහිවේ නොනවති මරදිවා අමුතුම නොවන් මවා මටම අමතකවුවා සිහිනය පැනදිවා බලාපොරොත්තු වේ කඩතිර ඉරා පාලුව විඳ දරා සම් දිවි පුරා තුන්බින් ජනුකහා තුන්බින් ජනුකහා කේ දුනියා මිහාරේ තුන්නපි ආසනම් තුම්කෝ ක්‍යාසේ මහිනාවට ගීලා බිහිවෙයි මාගේ මුවින් ඇති වුණි නම් අවබෝධේ අද මේ විලස නොවේ ඔතැනක සිටියද මේ ලෝතලේ අකිම් හැම කලේ ගොඩක් කිසුදී
අපි හැමෝම බොහොම ප්‍රිය කරන ගීතයක්. ඒක හර මං ආසයි අර තුම් බින් ජාම් කහා නේද? හින්දි ගීතේ කොටසකුත් කියවා නේ. මේ හොඳ හින්දි භාෂාව මේ උපේක්ෂ පොඩක් තියෙනවා නේ දැනුමක් තියෙනවා නේ හින්දි භාෂාව. ඉන්දියන් ස්කූල් එකට ගියේ හින්දි භාෂාව සබ්ජෙක්ට් එකට කරා. මේ දැන් අපිට හින්දි භාෂාව කියන්නේ මේ ගීතේ ලස්සනට කිව්වා කියලා කියන්නේ හින්දි. ये गाना आपने बहुत अच्छा से गई गया ग्रामर पड़ी गेट लगती ना अरे कमान ने ग्रामर प्रश्न ने मैं आपका टीचर तेरे ने गई गया आलम का दे मैं का कर दे गाया आलम का मुकादे में गया ना पड़ा गया गया दे भाई इंग्लिश तो आते हैं ना लंका दे सिंगल लगा हां दैट्स राइट बाइट नंगे बैग मामा तो क्यों आई ना बाइट ना बाइट मैं मैं देख किए साथी है मामा बहुत निकांग बहुत लंगा अवस्था वाकी मेरे ना अपने निशांत है मुझे हिटिया मात्री तुम्हारी හිටියා මෙතන. ඉතින් එදා උපන් දිනේ වැඩිපුර කතා කරෙත් නැහැ. ආ හිටිය සද්ද නැතු. ඔව් මං හිත බර්ත්ඩේ එක දවසේ නිසා පොඩ්ඩක් ප්‍රශ්නයක් බලාපොරොත්තුෙන් ගීත ගොඩක් පොඩි පොඩි කොටස් හරි අහන්න අවස්ථාව ලැබෙයි කියලා මොකද ඔබතුමයි ගීත අහන්න හුඟක් කැමැති නිසා නේද මේ විශේෂයෙන්ම අපි කිත්සිරි ජයසේකර අපේ ප්‍රවීණ ගායන ශිල්පියාත් මතක් කරන්න ඕනේ මේ මේ වොයිස් ට්‍රේනින් අයියත් කරනවා නෑ අතන මම මම නම් ඉතින් මගේ වොයිස් ට්‍රේනින් කියන්නේ ඉතින් පාර්ලිමේන්තුව කැගානේ තමයි හැබැයි උඩට කෑ ගහනවා උගුර සවුත් වෙනවා නෑ නෑ උගුර අතන මේක තමයි වෙලා තියෙන්නේ කෑ ගහපු ගමන් ඉවරයි ඉතින් ආයි සතියක් විතර යනකල් දැන් මේ මම සින්දුවක් රෙකෝඩ් කරා මේ අපේ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ කියලා අපේ මගේ සමහ යාළුවෙක් ඔහු මේ සින්දුවක් කරා අලුත් එකක් ඒක මේ කරන්න කලින් මම අතරම රට ගිල්ල හිටපු ඉඳ සද්දේ සද්ද නැතු හිටියන්නේ හා හා ඒක ඉඳ ඊයේ සිංහ කරන්න පුළුවන් ආව ගමන් මම කිව්වා ඒක ඉස්සලා කරලා එමු කියලා එතකොට ඒක ඉවරයි මේ ඒක ලස්සන සින්දුවක් හොඳ වචන ටිකක් තියෙන එකක් කියන්නේ අපිට අහන්න ලැබෙන අද කියන්න නැති වුණා ලැබෙන දැන් මම හිතන්නේ සති දෙක තුනක් ඇතුළත මේ එකත් දායි මේ ටික සින්දු ගොඩක් දාලා තිනවා හරි උපේක්ෂා මේ දැන් ඔකෝ ඔලෝ අනවනේ ඉන්නවනේ හරි හරි සින්දු කියමුකෝ කියලා නේ හරි දැන් මෙහෙමයි දැන් අපි මේ ආදරය ගැන කලින් දැන් සින්දුවකුත් කිව්වා නේද මේ ගී කාට දැයි කියලාත් කිව්වනේ ඔබ දන්නව ඇති කියලා දන්න කෙනා මම අයියා ගැන කිව්වෙ නැත්නම් හිතනවා මේ අයියා අයියා දැන් ලංකාවේ නෑ අයියා කැනඩාවේ ඉන්නේ ඕස්ට්‍රේලියාවේද කැනඩාවේ කැනඩාවේ ඉන්නේ ඉතින් මේ ඉතින් එයා තරම් මට සින්දු කියන්නම් බෑ අවංකව 100ක් 200ක් දෙන නිසා මේ ඉතින් එයා අතර මීට වැඩිය දක්ෂයි ඉතින් මට මං මේ පුරුතියෙන් ගායකයෙක් නේ ඔව් මම පොඩි එකෙක් ඉතින් උපේක්ෂා දවසක් මේ මේ අපේ කිත්ස ජයසේකර මේ අපේ ගායන ශිල්පියත් එක්ක වැඩසටහනක මෙහෙම කතා බහ කරද්දී එදා මගේ බිරිඳත් ඇවිල්ලා හිටියා ඉතින් එතකොට කිව්වා මේ මල්ලි අයියයි මල්ලි එකතු වුණාම දැන් ඒ නර්තන ශිල්පිනියන් දෙදෙනෙක් නේ විවාහ වෙලා ඉන්නේ නේද අයියයි මල්ලි එකතු වුණාම ඒ දෙන්නට විරු කරනවලු ඕගොල්ලෝ දන්නවද නැටු අපිනේ දන්නේ නැටු කියලා නටලා පෙන්නනවලු එහෙම කරනවද නැද්ද ඉස්සර ඉස්සර දැසිය ක්ලාසිකල් dance ඉගෙන ගන්න මම ඉගෙන ගත්තා මම චන්නගේ ඉගෙන ගත්තා අහහ චන්නගේ මට උපුලි තමයි උපුලි එක තමයි මට ඉගෙනුවේ අහහ ඉතින් උපුලි තමයි මගේ ගුරුවරයා චන්න තමයි මේ මම ඉතින් මේ මේ කීපකට අපි dance කරලා මේ වලට ගියේ නෑ නමුත් අපි තමයි මේ මේ ඒකල මොඩලින් කරන්නේ මම කාලයක් හා අපේ සේනක දිසිල්ලෝ ගාව ඉතින් ඒ ඒ යනකොට අපි මේ ට්‍රේනින් එක ඔක්කොමත් එක්ක තමයි මේ ඔක්කොම ඇට්‍රැක්ෂන් එක ඔක්කොම හදාගෙන තියෙන්නේ පැකේජ් එක අපි මම දැනගෙන හිටියේ නෑ ඒක මම දැනගෙන හිටියේ 92 93 විතර අහහ රංගන අපි දිගටම කරා අවුරුදු දෙකක් තුනක් විතර මම කරා ඊට පස්සේ ඒකක චන්න තමයි මේ ඒක ෂෝ එකක් අපි කරා ඒක රංජිනු රංජිනුත් ඒක හිටිය රංජිනුයි මමයි අහහ අපි කට්ටිය රංජන් දන්නවනේ ඉතින් වීලු ගන්න පටන් ගත්තා. ඉතින් අපි ගත්තේ මේක හිටියා එතනින් තමයි අතන චන්නගේ මේකට මම සම්බන්ධුනේ. හ්ම්. ඉතින් dancing
ටිකක් කරා ඉතින්. හරි. උපේක්ෂා දැන් මේ මෙච්චරම කරන්න බෑ. නෑ පුළුවන්. නෑ උනට අම්මට නම් ආරංචියාවේ දෙන්නටම වඩා හොඳට dance කරලා පෙන්නනවා කියලා. මොකද ඒ වගේ dance කරලා දෙන්න පෙන්නන්න පුළුවන්. පුළුවන් අපිට දෙන්න. පොළව ඇදයිනේ. හරි. හරි පොළව පොඩක් යන්න වෙනවා. මේ කොහමද? ඇත්තටම පහත් වැඩි. පොළවට නට චුට්ටක් උඩයි නේද? හරි උනට මේ අපි බොහොම සාමාන්‍ය දෙවියනේ එහෙම උඩින් යන කට්ටිය නෙමෙයි නේ. ඔව් මේ දැන් උපේක්ෂා මේ දැන් ඉස්කෝලේ යන කාලේ බොහොම නීති තදයිනේ නේද? කුවෙට් වල කිව්වන ඉගෙන ගත්තේ නේද? එතකොට මේ පිරිමි ළමයි දිහා බලන්න බෑ. නෑ, හෙච්චර නීති තද නෑ. ආ, එහෙම නැද්ද? නෑ, අපේ ඔය ප්‍රසිද්ධ ෆේස් ගේනියන්නේ හැම් පුළුවන් කම නැහැ. ඒ කියන්නේ පොලිසියෙන් අල්ලන් ගිහින් ගෑල්ලම ගෙදර දාලා පිරිමි ළමයි හයිවේ එක ගොහරි කොනක බස් දාලා පයින් ගෙදර යන කියලා හොඳටම බය කරන මගේ යාළුවට එහෙම වුණා. හ්ම්. ඒ කියන්නේ ඒක ඒ විනය රකින්න තියෙන උමනාවට රෑ ඒක ඉතින් නීති නම් තදයි අත්‍තරම. නමුත් මන් නම් එකට ගරු කරනවා මොකද මට කවදාවත් එම් ප්‍රශ්න කරලා නැහැ. ඉතින් මන් නම් එකට ගරු කරනවා අතර. හොඳයි මන් හිතුවා මේ කවම ප්‍රථම ප්‍රේමේ. මම මතක් කරනවා. ප්‍රථම ප්‍රේමේ ඉතින්. නෑ නැති වුණා කිව්වොත් නේ ප්‍රශ්නේ වෙන්නේ නේද? නැති වුණොත් නේ ප්‍රශ්නේ නේ. ප්‍රේමවන්තෙක් බලන්න එච්චර ආදරේ නේ එහෙම කියන්නේ නැහැ යාගේ නම ගැන හිතනවා නේද හරි ඉතින් ආදරයට හැමෝම ආදරෙයිනේ ඒ වගේ ඔබතුමත් ආදරයට බොහෝම බොහෝම ආදරණීය කෙනෙක්ලු කියන්නේ ඒ පළවෙනි ආදර සම්බන්ධයෙන් නැතුණාට පස්සේ ටිකක් මූඩ් වලට ගිහිලා සින්දු අහලා ඒ කාලේ හුඟා විනාගීත කිව්වලුනේ අනේ ඒක මගේ ලෙඩක් මං ආදරේ නැතුණාට පස්සේ මම විනාගීත කියන්නේ ඇයි ඒක කියන්නේ මං මට කියවෙන්නේ ඇයි මට ආදරේ කිතුම කියවෙන්නේ ඒ කියන්නේ ඒ නැහැ කියලා කටින් කිව්වත් හිත ඇතුලේ ආදරේ ඒකයි ඒකයි ප්‍රශ්නේ ඉතින් ටිකක් දුක මං ආසෙ කරන් ටිකක් ඒ සමහර අය කැමති එහෙම මං සාමාන්‍ය ඉතින් හිටුවම් එහෙම මං ඉතින් ඒක හිතනවා ඉතින් ඒක ඒවා සමහර කරලා ඉතින් සන්තෝෂෙන් හිටියට ඇතුලේ ඉතින් හිතේ දුක තියෙන්නේ ඉතින් නෑ මතක් වෙනවා නේ නෑ එමනේ එහෙම එහෙම hina vela hitida athule bohoma amaru ayye nadi jeevithaye hadiye ne e pawwan ina mara badipura hina vela inne tara hite hungak duka tiena udave kiyala samaru kiyana ne athule ara kiyanne monada kammala wage kiyala athule ena thamai ne api ane manda ne mara valentines day ekata asama me program ek karanne ne hari upeksha den සාමාන්‍යයෙන් අපි කියන්නේ ආදරේ ජීවිතයට අර සැබෑ ආදර එක වතාවයි කියලා නේ. අපි එක්කෙනෙක්ට ආදරේ කරනවලු එක්කෙනෙක් ඉන්නවමත කරන්න බෑ. ඒ වගේ අවස්ථා අපි හැමෝටම ජීවිතය ඇති වෙනානේ නේද? හැබැයි උපේක්ෂා කීප වතාවක් ආදරේ ලැබිලා තියෙනවා නේ. එහෙමත් වාසනාවක් නේ. සමහර අය ආදරේ ලැබෙන්නේම නැහැ නේ. ඉතින් එතකොට මොකද මේ ආදරේ තියාගන්න අමාරුද? මොකද ආදරේ? යෝනේ මෙහෙමයි. දැන් ඔව් මගේ ජීවිතේක වැකක් නැන්නේ මේ කියන්නේ අනිවාර්යෙන්. කිව්වොත් නමුත් වෙලාවට හිතනවා මට ආදරේ ඇත්තම ලැබුණා දෝ කියලා. අහහ වෙලාවට හිතනවා එහෙම ලැබුණා කියලා. ඉතින් දන්නේ නැහැ ඉතින් අනේ මන් නම් දැන් මේ මොහොතේදී මං වැඩිම ආදරේ කරන්නේ උපේක්ෂා ස්වර්ණමාලනිට. තවන්ට මන් කියන්නේ ඉස්සර මට එහෙම තිබුණ නැහැ. නමුත් මේ මෑතක ඉඳන් මගේ අම්මටවත් කිය කීටේ මම පොඩ්ඩක් දැන් මං ගැන හිතනවා මේ වැඩි දෝ කියලාත් වෙලාවට හිතනවා. ඒ කියන්නේ ආත්මార్థකම්. අවංකම ඔව් ඒ කියන්නේ මම දැන් පිටරට ගියාම තෑගි භෝග වුණත් ගද්දී ඉතින් මං ඉස්සර මගේ 80ක් පිට කෙනෙක් ගැන හිතනවා නමුත් මං දැන් මං ගැන තමයි ගොඩක් හිතන්නේ ආදරේ මං දන්නේ නැහැ මට සමහරට ලැබිලා නැහැ කියලාත් මට වෙලාවට හිතනවා ලැබිලා තියෙනවා කියලාත් හිතනවා දන්නේ නැහැ සතුටින් ඉරපු දවස් තියෙනවා දුකින් ඉරපු දවස් තියෙනවා අද සතුටින් ඉන්නේ බොහොම සතුටින් ඉන්නේ අවංකම හදි දෙයින් හදිසියෙන් මම හිතුවා තමුන්ට කෙනෙක් ආදරේ කරන්නේ නැහැ කියලා කියනකෝ නමුත් ඔයා ඒ කෙනාට හොඟක් ආදරේ කියලා හිතන්නකෝ ඒ වගේ වෙලාවට මොකද ගන්න තියන්නේ මම උපරිමෙන් ප්‍රකාශ කරන කෙනෙක් මම ගිහින් ප්‍රපෝස් කරලා තියෙනවා මම බලෙන් ආදරේ ඉල්ලලා තියෙනවා හැබැයි තින් එක සීමාවක් එනවනේ යෝනේ ඊට පස්සේ තින් ඉතින් අතල් දාන්න වෙනවනේ ඉතින් බලහත්කාරයෙන් කෙනෙක් තියාගන්න බෑනේ ආදරේ බලෙන් ඉල්ලන්නත් බෑනේ නේද මං හිතුවා මොකද හිතන්නේ
දැන් ආදරේ දැන් තමුන්ට මන්සි මට නම් එහෙම ප්‍රශ්නයක් නැතුව ඇති මට හිතෙනවා මේ කියන්නේ මේ කාටද ආදරේ කරන්නේ කියලා ඉදර ප්‍රශ්නයක් ඇවිල්ලා ඇති නමුත් කෙසේ වෙතත් අපි අපි සමහරවිට අපි කැමති හැමෝම අපිට කැමති වෙන්නේ නැහැ නේද මේ ඒ වගේ අවස්ථාවක ආදරේ හුඟක් තියෙනවා තව කෙනෙක් ඒ තමුන්ට ඕන කියලා තමුන්ට ආදරේ කරන්න නැති තරම මොකද කරන්නේ තමුන්ට මේ කාලේ මේ සිම්බ කියනවා නෑ නෑ ඒ කාලේ මේ මම කෙනකින් අහලා මට බෑ කිව්වා කියලා මම ජීවිත කාලෙම ආදරේ කරනවා දුක් වෙනවා අඬනවා වැළපෙනවා ඉන්නවා හොඳ තමයි ඉතින් ආදරේම දුකක් වෙනවා ඊට පස්සේ නේ මොකටද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා මීටරේ දැන් මැරලා ගියා නම් කියලා හිතෙනවා එහෙම ඉදිරියට යන වෙක්ෂ අපරාධ කාලේ දැන් මෙහෙමයි නෑ කලකිරෙන වෙලාවල් තියෙනවා අනන්තවත් නමුත් අර කියන්නේ ඊට වැඩිය කියන්නේ නැති වෙච්ච දේවල් අපරාධ කියලා හිතනවා ඉතින් සමහරක්කට කියන්නේ අපි ආදරෙන් නිසා ගොඩක් දේවල් කැප කරනවා ගොඩක් දේවල් එකට දායක කරනවා ඉතින් අපරා ඒක මට නම් අද එක ගැන හිතද්දී ඒක කනගාටුයි නමුත් එදා මට හිතුණානේ මට බෑ මට දවසකවත් ගිනියන්න බෑ මේ පුද්ගලයා නැතුව කියලා මට හිතෙච්ච වෙලාවක් තිබ්බා නමුත් ඉතින් පැය 24ක් දෙක දවස් දෙක තුන හතරක් ගියාට පස්සේ ඉතින් දේහාඳුනගේ පිටින් මම සිහියට එනවා ඉතින් මම සතුටුයි මං ගැන ඇත්තටම අවංකව දවස් දෙක තුනකින් එහෙම අමතක කරන්න පුළුවන් නම් සෑහෙන ලොකු දෙයක් අවංකව මම ඒක ගැන ගොඩක් සතුටු වෙනවා යෝනි මොකද නිකරුණේ කාලේ නැස්ති ගන්නකොට අපි කොච්චර දේවල් තියනවද කරන්න ආදරය විතර අද හැමදේම තියෙන්නේ මිනිස්සු දිවිනසා ගන්නවා ආදරය නිසා මම හිතන්නේ ඒක හරි මෝඩකමක් කියලා ඔන්න උපේක්ෂාගේ උපදේශ නේද හරි අපි අමතාතරද වක් කියන්න එපා නේ යම්බම් අපි හරි ආදරේ ගැන කතා කරා. ඔගොල්ලෝ කිස්තුති බොහොම විවෘතව ආදරේ ගැන සමහරවල් උදවිය මේ කැමති නැහැ ආදරේ ගැන කතා කරන්නේ නේද? ඇයි එහෙම එච්චර ලස්සන දෙයක් ගැන අපි කතා නොකර ඉන්නේ? හරි. අපි දැන් චුට්ටක් සංවේදී වුණානේ. අපි පොඩ්ඩක් මේ hina වෙමු ටිකක් නේද? hina වෙන්නේ කියලා දැන් එහෙම නේද? මේ එක නිකන් ටූත්පේස්ට් දෙකට hina වක් වගේ දුන්නේ. හරි. ලාස්ට් එක දැන් මෙහෙමයි. මගේ දෙන්නගේ මැහුවේ තමුන් ආදරය කරලා කෙනෙක් ඉනවා තමුන්ට ආදරේ වෙලා තියෙනවද නැද්ද රිෆියුස් කරලා තියෙනවද එහෙම අවස්ථාවක් දැන් උපේක්ෂා අපේ මන්ත්‍රීතුමාට හුඟක් ආදරය කරනවා කියලා හිතන්නකො හා හරි දැන් ඔබගේ වාටවලා ඉන්නවනේ